සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රි 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපකොට්ටුව මම ශශිකලා කඳුබඩ ආරච්චි ප්‍රථම නවදානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාතික රෝහලේ කොල්ලකරු ඇල්ලූ බුද්ධි නිලධාරියා රියානතරකින් ජීවිතක්ෂයට පාහියංගල ලෝක උරුමයක් කරන්නයි ඉල්ලීමක් පුරාවිද්‍යා මංකොල්ලයක් ගැනත් සැකයක් පුරාවිද්‍යා මංකොල්ලය කියලා කියන්නේ අති දැවැන්ත මංකොල්ලයක් මේ මංකොල්ලෙට පාහියංගලින් ලැබෙච්ච ප්‍රාත් ඓතිහාසික සාධකත් අහුනාද කියන එක සාධාරණ සැකයක් අපිට තියෙනවා රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් රට තුල ක්‍රියාත්මක අරාබි පාසල් ජාලයක් ගැන ඥානසාර හිමිහෙලි කරයි. ගාස්තු වැඩිවීමක් ගැන පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්. කිසිසේත් මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්න හැකියාවක් නැහැ. ඇමරිකානු පොලිස් වෙඩි පහරින් තවත් කළු ජාතිකයෙකු මරුට. නගර රැසක යලිත් විරෝධතා. කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලේ ව්‍යර්ථ කිරීමට සමත් වූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහු ගමන් කළ යතුරු පෙදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන්. දවසේ පුවත කොළඹ ජාතික රෝහලේ රුපියල් 79 ලක්ෂයක මුදල් කොල්ලයක් සිදු වී පසුගිය නවනදායි මුදල් රැගෙන පලා යමින් සිටි සැකකරු ලොහබැද ගොස් මෙල්ල කර ගැනීමට එම අවස්ථාවේ කොළඹ ජාතික රෝහල පරිශ්‍රයේ රාජකාරී කරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු සමත් වුණා ආදුනික නිලධාරීන් දෙදෙනෙකු මෙම නිලධාරීන් පොලිස් ප්‍රතිවරයාගේද ඇගීමට ලක් වූයේ ඔවුන්ගේ වීරත්වය සමාජ තුල කතාබහක් ද ඇති කරමින් මුදල් කොල්ලේ වැලක්වූ පොලිස් කොස්තාපල් සිතුම් දුලිත අලහප්පෙරුම කොල්ලේ සිදුව දින දෙකකට පසු එනම් 11 වෙනිදා රාජකාරී අවසන් කර තවත් නිලධාරියෙකුද සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තිබිරිගස්සය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටි අනතුරට ලක් වුණා මේ අනතුර සිදුවන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබූ ආකාරයයි අනුතුරින් බරපතල තුවා ලැබූ නිලධාරින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඊට පස්සේ ඇතුළේ ඉන්නේ සඳ දෙකක් ආවා. ඊට පස්සේ ලෙඩින් දෙනවා දෙකකින් ගහනවා. මල් කොටි දාපින් ගහකට ගාවනවා යනි එක්කන මේ පාරයි. දින දෙකක් එහි ප්‍රතිකාර ලැබූ සිතොම් අද ජීවිතක්ෂයට පත් වුණා. 22 වර්ෂදී තරුණයෙකු වන මෙම නිලධාරියා වැලිකන්ද කිරිදමල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අමතුමින්ගේ නෑදෑයෙක් කියනවනේ. रक्षित मंदनागार ඕරිය පදවන වේලාවේදී බීමත්ව සිට ඇති බවට ද අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව තමයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළේ. සමාජවාදී සටන් වෙනවා ඔහු හිටපු මාත්‍රවරයෙක්ගේ ඥාති පුත්‍රයෙක් කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඔහුගේ ප්‍රකාශ සටහන් වලදී සටහන් කර නැහැ. දවසේ පුවත ගාතනේට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු වී කැස්පෑව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රසක ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් අද පස්වරු වී පැයක පමණ කාලයක් ධාවනයෙන් ඉවත් වුණේ සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයට විරෝධය පළ කරමින්.
පිරිසකගේ පහර දීමකින් ජීවිතක්ෂයටපත් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දේශපාලචින් සහ වෘත්ති සමිති සමාජික ඇනතුළු පිරිසක් එක්ව සිටියා. ආගමික වතාවත්වලින් අනතුරුව සුනිල් ජයවර්ධන මහතාගේ දේහය කැස්බෑව පොදු සුසාන භූමිය වෙත රැගෙන ගියා. සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ එහිදී. स्वयं रक्षा वृत्तिकेन के जातिक त्रियोदरत संघमे सभापति सुनील जयवर्धन महताट पसुगिय दसवेणिदा नुगेगुड एमुलदनी प्रदेशयेदी पिरिसक पार दे तिबुने सिय संघमे सामाजिके कुगे त्रियोदरतयक मौल्य समागमकिन रगनियाम पिरिबंद विमसदीम सदहा पेमिनिय अवस्थावेदी पार कैमटलाकु सुनील जयवर्धन महता कलुबोविल शिक्षण रोहलट तुलत क्रीमिन पसु जीविताक्षेट पत्तुना घातने संबंधेन अत्तडंगुटगत सेककरुवन अट दिनेक लबन 25 वेनिदा दक्वा रक्षित बंधनागारगत कला මෙතර ගහතනට ලකුසිය සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් පුත්තරම නගරයේ ත්‍රිරෝදරතරයේ දුරන් අද නිහඬ විරෝධතාවයක නිරත වුණා. අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ මිනිමරුවන්ට වැඩි දඬුවම් ලබා දෙන්න, මේ රටට කල්බදු ලීසින් ක්‍රමය වෙනස් කරලා මේක බැංකු මගින් ලබා දෙන්න කියලා තමයි අපි සියලු දෙනාම ඉල්ලා සිටින්නේ. ඔහුට වෙච්ච අසාධාරණ වෙනුවෙන් අපි අද මේ පෙනී සිටින්නේ. ඔහුට සාධාරණ කිෂ්ට කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් අගමැතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවෙනේ ප්‍රදේශ රැසක ත්‍රිරෝදරත සංගම් නියෝජිතයන් ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් ශෝකය පළ කරමින් අද පසරුවේ පැයක පමණ කාලයක් ත්‍රිරෝදරත දහවණින් නිවත් වුණා. රිෂාඩ් බදියුදීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සහ තුර්කි රජයේ මෙහෙයවීමෙන් මෙරට තුල අරාබි ජාත්‍යන්තර පාසල් ක්‍රියාත්මක වන බවත් ඒවායේ ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවත් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් හෙළි කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි දුන් පූජ්‍ය ගලගුණත්තේ ඥානසාර හිමියන් කරුණු කිහිපයක් පිළිබඳ අනාවරණ කළා. කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසුවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් කුමන කරුණු දැන සිටියේද යන්නයි. ප්‍රථමයෙන් ඉස්ලාම් ආගමේ විවිධ නිකායන් අතර ගැටුම් කිහිපයක් වාර්තා වූ බව ඥානසාර හිමියන් කොමිසමට පැවසුවා. එම සිද්ධීන් අතරින් කිහිපයක් පිළිබඳව ඥානසාර හිමියන් කොමිසමට සිහිපත් කළා. 2009 වසරේදී බේරුවල ඉස්ලාම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම, ගොකරැල්ල ප්‍රදේශයේ මුස්ලිම් වරුන් අතර ඇති වූ ගැටුම, 2014 දී නිට්ටඹුව හොරගල්ල ප්‍රදේශයේදී තවහී ජමාත් සහ තබ්ලිග් ජමාත් සංවිධාන අතර ගැටුම යතරින් කිහිපයක්. එම සිද්ධීන්ට අමතරව ඉස්ලාම් සහ බෞද්ධ ජනතාව අතර ගැටුම් කිහිපයක් පිළිබඳවත් ඥානසාර හිමියන් කොමිසමට පැවසුවා. මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය, 2017 වසරේ ගින්තොට ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය, 2016 දී ගම්පොළ ප්‍රදේශයේ කටින පෙරහැරකට මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් ප්‍රශ්නයක් ඇති කිරීමට උත්සාහ ගැනීම ඇතුළු සිද්ධීන් කිහිපයක් ඒ අතර වුණා. මීටම තරව උන්වහන්සේ පැවසුවේ අල් මුස්ලිමාන් නැමැති සංවිධානයේ මරිනා රෙෆයි නැමැති කාන්තාව විසින් මෙරට කාන්තාවන් ශ්‍රී ලංකා ජාතික ගීයට සිටගත යුතු නැතැයි යනුවෙන් මතවාදයක් ගොඩනැගීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දෙමළ සේවය හරහා ඉස්ලාම් අන්තවාදී මත පැතරවීමට ඇතැම් අවස්ථාවල උත්සාහගත් බවයි. අනතුරුව කොමිසම විමසුවේ මෙරට අරාබි ජාත්‍යන්තර පාසල් පිළිබඳවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවත්, තුර්කි ආධාර යටතේ තවත් අරාබි පාසල් ජාලයක් මෙරට ක්‍රියාත්මක වන බවත් උන්වහන්සේ හෙළි කළා. ඥානසාර හිමියන් අවධාරණය කළේ එවැනි පාසල් 30ක ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම් සිදු කරන බවටයි. එහි විශේෂ නිර්දේශයන් සියල්ල වෙබ් අඩවි වලින් ලබා ගැනීමට හැකි වූ බවත්, ඒ පිළිබඳව තොරතුරු හෙළි කිරීමෙන් අනතුරුව ඒවා වෙබ් අඩවි වලින් ඉවත් කර හෝ නම් වෙනස් කර ඇති බවත් ඥානසාර හිමියන් සඳහන් කළා. පාස්කු ඉරිදා මරාගෙන බැන්න බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉබ්‍රාහිම් පවුලේ දෙදෙනාත් ISIS සංවිධානයට අනුයුක්තව කටයුතු කර ජීවිතක්ෂයටපත් වූ ගලේවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාත් මෙම අරාබි ජාත්‍යන්තර පාසල් වලින් අධ්‍යාපනය ලැබුවන් බව ඥානසාර හිමියන් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළා.
මෙම පාසල් වල අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවට පවසන්නේ කුමන හේතු මතද කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසුවා මෙම සියලු පාසල් වල ප්‍රධානීන් ඉෆ්වාන් මුස්ලිම් නැමැති දරුණු ඉස්ලාම් අන්තවාදී මතදරන සහ ඒ අනුගමනය කරන පිරිසක් ඥානසාර හිමියන් පිළිතුරු දෙමින් සඳහන් කළා එමෙන්ම අදාළ පාසල් වල වහප් සහ සලෆි මතවාදයන්ට මුල් තැන දෙමින් ඉගැන්වීම් සිදු කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා ඥානසාර හිමියන් කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ තමන් මෙන්මාරේ අශීන් බෙරතු නැමැති භික්ෂුව කලකට ඉහතදී හමු වී ඇති බවයි එම භික්ෂුන් වහන්සේ සහ මෙන්මාර හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්ව ඇති අතර එෙහිදී එම හමුදා ප්‍රධානීන් විශේෂ හෙළිදරව්වක් සිදු කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙන්මාරය තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඉස්ලාමීයකරණය කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ඇති බවයි ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට තුර්කි පෙට්‍රෝ ඩොලර් මිලියන 26ක් යෙදවීමටත් ඒ හරහා මෙරට ඉඩම් විශාල වශයෙන් මිලදී ගැනීමටත් කටයුතු කරමින් සිටින බව උන්වහන්සේ වැඩදුරටත් කොමිසම හමුවේ අනාවරණ කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලබා දුන් මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ තවත් පෙරහුරු ඡන්ද විමසීම් කිහිපයක් අදත් පැවැත්වුණා ඒ දිස්ත්‍රික්ක 6ක් කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් මෙම ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්ුණේ යාපනය බදුල්ල පුත්තලම අම්පාර නුවරඑළිය සහ කලුතර යන දිස්ත්‍රික්කවලයි එහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්ද විමසීම් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා ඡන්ද දායකයින් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම දෑත් පිරිසුදු කිරීම සඳහා පහසුකම් සැපයීම මුඛ ආවරණ අනිවාර්ය කර තිබීම ඒ අතරින් ප්‍රධානයි සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පැය දෙකකට ආසන්න කාලයක් පැවති ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 250-300 අතර පිරිසක් සහභාගී කර ගැනුණා පුත්තලම උලුක්කපල්ලම මුස්ලිම් විද්‍යාලයේ ආදර්ශ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාද පැමිණ සිටියා අපි මේ කාර්ය කරනකොට වැදගත්ම දේ ජනතාවට අවධාරණය කරන්නේ එන්න බය නැතුව ඡන්ද දාන්න. අපි රෝගයේ බෝවීමට කිසිම ඉඩක් නොලැබෙන ආකාරයෙන් විස බීජ ආරණේ කරලා සෞඛ්‍ය උපදෙස් අනුව කරනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය සෑම ඡන්ද පොලකටම එකයි එක බගින් අපි යොදවන්න බලාපොරොත්තු. අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසේ 15 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් රටේ ජනතාව නිසි ආකාරයට දැනුවත් වෙන්න කියලා. මේ අතර ඉදිරි මහමැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා 1,75,00,000 අතරින් දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළා. රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පළ කළ අදහස් කිහිපයක් දැන් මේ වැටිවරණයෙන් පස්සේ අපේ දිස්ත්‍රික්කයේ පක්ෂයේ පාක්ෂිකයන් කඩාහැලීමක් සිදු වුණා. හේතුව අපේ පක්ෂයේ නායකතුමා මැතිවරණය පරාදයෙන් පස්සේ මේ දිස්ත්‍රික්කයට පැමිණියේ නැහැ. අති විශාල පීඩනයකට අසහනයකට දුකට පාත්‍ර වී සිටින මොහොතක කොවිඩ් කාලය පුරාවටම තමුන්නාන්සේලාගේ දුකටක් සෙරුණේ රුපියල් 5000ට. නමුත් 4 දෙනෙක් ඉන්න පවුලකට අඩුම ගණනේ ආහාර පමණක් මාසෙකට ලබා ගන්න 20000ක් වැය වෙනවා. රුපියල් 20000 ගානේ සියලු දෙනාට දෙනවා තමයි එතුමාගේ රජයේ යටතේ කුණුකන්ද නායක එතුමා ඒකට වග උත්තර කරුවෙක් වන්දි ගෙවීම සම්බන්ධයෙන් ඒ නිසා එතුමා මේ දිනවල නාම යෝජනා බාර දීලා එතුමාගේ පක්ෂයෙන් නැතිවරණයෙන් ඉවත් වෙම පොතින තත්වයක් තුල ඇතිවෙච්ච විශාල කම්පනයක් තුල කරන ප්‍රකාශන ලෙස තමයි මට හැඟෙන්නේ මං හිතන්නේ මේ වන විට ලංකාවේ තිබෙන බහුතරයක් වෙච්ච සුළු පක්ෂ එකතු වෙලා තිබෙනවා සමගි ජන බලවේගයත් එක්ක ඒක නිසා මං විශ්වාස කරනවා අනාගතයේ ජයග්‍රහණය නියතයි හීනෙන් තමයි ජනාධිපති වුණෙත් මතකනේ ඒ වගේම තමයි पक्ष बलपुर जनता මේ හුඟ දෙනෙක් අපිට තුනෙන් දෙකක් ඕනේ කියන ගමම්ම කියන අරුම් ගන්න එපා. ඔය දෙකම කරන්න නම් බැ. සැපද? දැන් සනීපද? කියලා කිව්වා නේද?
ලොකුලුණු අල ලාබද මේවා දකින්නකොට මිනිස්සු දෙයිද අද බඩට දැනෙනවා මේවා දෙනකොට 3න් 2 නෙවෙයි 113 ගත්තත් පුදුමයි ඇයි 3න් 2 බලයක් දෙන්න කියලා කියන්නේ නොවැම්බර් මාසේ කමුන්නාසල පත්‍ර වෙද්ද ජනාධිපතිවරයා අද මාස 6ක් ගිහිල්ලා නොනගතේ වගේ තාම ඒගොල්ල පත් කරපු නිලධාරී රුපියල් 5000 බෙදන්න ගියත් කඩකප්පල් කරනවා ඒ නිසා දැන් ඉතින් 3 දෙනෙක් ඉල්ලස්සෙන ප්‍රේමදාස මහත්තයගේ අපේක්ෂා එක්කෙනෙක් දෙනෙක්ගේ ප්‍රශ්නයක් තිබ්බයි කියලා කලබල විය යුතු දෙයක් නැහැ මොකද මංගල සමරවීර මැතිතුමාට පක්ෂයේ ඇතුළේත් බෞද්ධ ජනතාවගේ අප්‍රසාදයක් තිබුණා ඒකින්ද මං හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් ඇටියටයි අපි දකින්නේ UNDP එකේ නියෝ ලිබරල් මාවත පිළිගන්න නායකයා තමයි රනිල් ඒ නිසා තමයි මංගල සමරවීරත් ඒ සමගි ජන බලවේගයෙන් ඉවත් වෙන්නේ මොකද ඔහුත් රනිලුත් එකම ප්‍රතිපත්ති මාලාවක ඉන්නේ ඒ දෙන්න ඇත්තටම එක جوړුවා ඒ දෙන්නට වෙන් වෙලා ඉන්න බෑ හුඟක් කුණු ගිහිල්ලා තියෙනවා හොඳ මිනිස්සුත් ගිහිල්ලා තියෙනවා ඉදිරියේදී හොඳ කට්ටිය එනවා නම් ඒක තීරණය කරයි අද වෙනකොට අපි තීරණය අරගෙන මේ පක්ෂයේ ඉස්සරහට වැඩ ටික ගෙනියනවා අනිත් ඒවා වගේ සිරිකොත අල්ලන්න නෙමෙයි අපි යන්නේ ආණ්ඩු අල්ලන්න සීනි නෑ ප්‍රෙෂර් නෑ මොනවත් කොලෙස්ටරෝල් නෑ බඩ ෆ්ලැට් බඩේ දාම දෙන්න පුළුවන් ඕන කැරම දෙන්න පුළුවන් අපි බැරි වෙලාව තොල්ලික්‍රසි මහත්තයා කණ්ඩායම ආසන තුනක්වත් ගත්තොත් ලංකාවෙන් ඒ තුන්දෙනා අපි එකතු කරගන්න හැබැයි හොරා එකතු කරගන්න කොළඹ දිස්ත්‍රික්කේ කොයි තරම් කයිය ගැහුවත් තමන්ගේ ජනතාව සම්තරපණය කරන්න ඒගොල්ලෝ දිනනවා ඒගොල්ලෝ දිනනවා කියලා එහෙම එකක් වෙන්නේ නෑ මොකද මේ රටේ ජනතාව මෝඩ නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කළා සයිත් ප්‍රේමදාස අගමැති කරන්න තරම් ගොන්නු මේ රටේ නෑ ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මෙරට දේශපාලන ක්‍රමය පිළිබඳ ජනතාවගේ විශ්වාසය යළි දිනාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් කළමනාකරණ නිලධාරීන් හමු අවස්ථාවේදී. අපි අර්බුද වලට වුණා දීලා තියෙනවා ඉරන් ජයගෙන තියෙනවා අපි ඡන්ද පරිදිලා අටකට ගිහින් තියෙනවා ආපෝ 140කින් ටැවිල්ලා තියෙනවා ඒ හැම එකේම පළපුරුද්දක් අපිට තියෙනවා 2015 කණ්ඩායම එකතු කරගෙන අපි යහපාලන ආණ්ඩුවක් ඇති කරා සමහරගේ ක්‍රියාකලාපේ නිසා ඒකේ ජනතාව තියෙන විශ්වාසය නැති වුණා කොච්චර දුරට විශ්වාසය කඩාවැටුණද කිව්වොත් ගිය ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක එහෙම ඒවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් අනික් පක්ෂ වලින් දේශපාලඥයෝ ඉදිරිපත් කරා. ඒ ජනතාව අන්තිමට තෝරාගත්තේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවුන පාර්ලිමේන්තුවේ දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේම රටේ නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදයේ එකමුතුභාවය ආරක්ෂා කිරීම. මේ සියල්ලම කරන්න අපි කෙරේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ජනතාවේ විශ්වාසය මුළු දේශපාලන ක්‍රමයේ ගැනීම නැති වුණා. අන්න එතන ඒ විශ්වාසය ඇති කිරීම තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ඇයි මේ රටේ තරුණ තරුණියන්ට විශ්වාසය නැති වුනේ අපි කෙරෙහි අනික් දේශපාලන පක්ෂ ක්‍රමෙත් අපි පිළිගන්න ඕනේ ඒක සිද්ධු වුනේ අපේ අඩුපාඩු ගන්න නිසා වෙන හේතුවක් නිසා නෙමෙයි මහමැතිවරණෙන් තම පක්ෂය ජයග්‍රහණය කළ හොත් පටු දේශපාලන අරමුණු පසෙකලා ජනාධිපතිවරයා සමග එක්ව රට වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා මැතිවරණය පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ඒ ජයග්‍රහණය ලැබුණොත් ජනාධිපතිවරයා සමග අපේ අලුතෙන් හිතන කණ්ඩායමට පුළුවන් වෙනවා මේ රටේ මිනිස්සු මූණ පාලා තියෙන දැඩි ආර්ථික ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඒකට පක්ෂපාත භේදයකින් තොරව අපිට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශ්වාස කරනවා නම් කණ්ඩායම කවුරු වුණත් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අලුතෙන් හිතන්න පුළුවන් කණ්ඩායමක් එහෙමනම් මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න කිසි ගැටලුවක් නැතුව පුළුවන් වෙනවා. පටු දේශපාලන වමනාකම් සඳහා දේශපාලනයම හරහා රටේ අනාගතය කුණුබක්කියට දාන්න සූදානම් වෙලා ඉනවා කියලා අපි විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. මෙතර රජයේ විසින් ජනතාවට ලබා දී ඇති ණය සහන පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවට අනුව සමහර ශේෂ්ත්‍ර 90ක් දක්වා සේවකයන්ට වැඩ නැහැ පඩි නැහැ. හැබැයි ඔවුන්ගේ ලීසින් වාරිකේ එනවා. ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වාරිකේ එනවා. ඔවුන්ගේ ණය වාරිකේ එනවා. එතකොට රජය මේ සම්බන්ධයෙන් මොකද්ද අරගෙන තියෙන වැඩපිළිවෙල? මාධ්‍ය සම්දර්ශන හරහා ජනතාව නොමග අරින්න ඔය කම්පැනි වලට කිව්වා කියලා පොලියත් අය කරන්න එපා කියලා. පොලිය අය කරන්න එපා කියලා ආණ්ඩුව කොහෙවත් කියලා නැහැ.
COVID-19 වසංගතය හමුවේ පීඩාවට පත් වූ ව්‍යාපාරිකයන් වෙනුවෙන් රජයේ විසින් ඉදිරිපත් කළ සහන ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ බැංකුවල කළමනාකාරීත්වයේ වගකීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ ආභේවර්ධන මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් එක්වමින් ඔහු සඳහන් කළේ රජයේ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි. රට විශාල ආගාධයකට පත්වෙච්ච අවස්ථාවේ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් පීඩනයට පත් වුණා. ඒ නිසා තමයි මේ සහන නිකුත් කරේ. ඒ නිසා මේ සහන ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් ඉන්න නිලධාරීන්ට කරන්න බෑ. ඒක කළමනාකාරීත්වයේ විසින් ඒක බිම් මට්ටමට එවන්න ඕන. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා කරුණාකර මේක ක්‍රියාත්මක කරන්න. මොකද රජයේ මේ පිළිබඳ තදින්ම ඉන්නෝ. දැන් පරිමාණයේ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගෙන අපනයන ආදායම වැඩි කරගන්නවා. ඒ නිසා තමයි රජය බැංකුවලින් ඉල්ලලා තියෙන්නේ මේ සහන ලබා දෙන්න කියලා. ඒක මේ වෙලාවේ බැංකුවල යුතුයකම. ඒක රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරීත්වයෙන් විසින් මේ తත්වය අවබෝධ කරගන්න ඕන. මොකද මේක රජය අමාරුවෙන් මේ తත්වෙට මේක ගෙනාව පහුගිය ජනාධිපති මැතිවරණයේදී තිබිච්ච ශක්තියවත් සජිත් පිළට නැති බව පේනවා. අපි ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් මේ තුනෙන් දෙකේ බලය ලබා දීම සඳහා මේ වෙලාවේ රට වෙනුවෙන් ඔබ කොළඑළියක් දැක්විය යුතුයි. ඒ නිසා කරුණාකර පක්ෂ දෙකම කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙන නිසා සියලුම දෙනා එක්කාසු වෙලා මේ තුනෙන් දෙකේ බලය ලබා දෙන්න මේ පාර්ලිමේන්තුව තුල බැනගන්න मंत्री मनो गणेशन බල්ල නාවන්ඩ එක්කන් යන දැකලා තියෙනවද සමහර බල්ල කැමති නාන්න සමහරව කැමති ඔව් එන්න පුළුවන් ඔබතුමල්ලා ඡන්දෙට එක්කන් ගියේ තේ වගේ නේද පළවෙනි දේ අපි බල්ලෝ නෙවෙයි දෙවෙනි දේ ඇවිල්ලා අපි කැමැත්තෙන් ඡන්ද ගන්නවා අයියන පෙත් සමත් දැම්ම අපි දිනුන්නේ ආණ්ඩුවට අදිසිය වෙන්න විදියට ඡන්දේ පෞද්ගලික ඉඩ දුන්නේ නැහැ අපි දැන් සමගේ බලවේගයේ ඉන්න අපේක්ෂකයෝ අයින් වෙන රැල්ලක් ඇති වෙලා තියෙනව නේද නෑ එහෙම දෙයක් නැත්නම් මොකද දැන් කීපනික් අයින් වුණා නෑ සජිත් ප්‍රේමදාස මහත්තයර ජනාධිපතිවරණයට එන්න ලොකු කාර්යභාරයක් කරපු මංගල සමරවීර මහත්මියත් අයින් වුණා ඒතුමා මෙතන ගියේ වෙන තලයේ ඉඳලා කාර්යභාරය කරන්න නොමිනේෂන් දෙන්නකම් ඉන්න ඕනේ නැහැ නේ එහෙම නැති නොමිනේෂන් දෙන්න ඉස්සෙල්ලා ওই තීරණේ ගන්න තිබ්බනේ ඒක අපේ අභ්‍යන්තර වැඩක් නේ ඒ රාස කියන්න බෑ ඒක අපි කරේ කියලා වතුකරේ අද ඔබේ ප්‍රබලම ප්‍රතිවාදියා අවුරුදු 20 ගානක කොල්ලෙක් නෑ අපි තමයි ප්‍රධාන නායකයෝ නూరుල දිස්ත්‍රික්කේ අපි අනිවාර්ය දිනනවා අපි ප්‍රතිවාදී නායකයා වෙන්න ඕනේ සෙන්දිල් තොණ්ඩමන්ති ජීවන් තොණ්ඩමන්ද දෙවියනේම කිව්වනේ ඒගොල්ලන් අපි ප්‍රතිවාදී නෙවෙයි අපි ගණන් ගන්නෙත් නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඉඳද්දී ඔබ කිව්ව දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි දෙමළ ජනතාවට විශ්වාස කරන්න පුළුවන් නායකයා කියලා ප්‍රතිවාදය සම්බන්ධව ඔළුවක් තියෙනවා නමුත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා දැන් එහෙමනම් ඉතින් මේ සැරේ කොළඹ දිස්ත්‍රික්කේ දෙමළ ඡන්දත් එතුමාට වැටේ නේද මනෝ ගණේෂන් නැතුව සිංහල ජනතාව සමග එකට ජීවත් වෙන අඩන් නගර එකනේ කොනගල් දෙමළ ජනතාව කොළඹ දන්නවා හතර දන්නවා කොහොමද කියලා දන්නවා යාපනයේ දිස්ත්‍රික්කේ මිනිස්සු ගිය සැරේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දෙ දුන්නා හැබැයි මේ සැරේ ඡන්දෙ දෙන්න ඔබතුමල්ලගේ පස්සෙන් අපේක්ෂකයෙක්වත් හරියට දාලා නැහැ නේ ඇයි මොනවද ප්‍රශ්නේ දාලා දිනවනේ ඇයි අපි වෙනුවෙන් අපි පිළිගත් එක්කනේ තරං කරගෙන ගිහම සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් සජිත් පාර්ලිමේන්තුවරණයේදී ඒ ජනතාව තීනයට දෙයි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් හදන්න ඕන වුණොත් TN එකේ සහය ගන්න බලාපොරොත්තුවක් තියනවාද ප්‍රශ්නයක් නැහැ TN කියන්නේ ප්‍රභාකරන්ගේ සටන වැරදි කියලා කියන මට්ටමට ගියපු පක්ෂය දැන් බලන්නකෝ දැන් TN එක සාකච්ඡා කරන මහින්ද රාජපක්ෂව සාකච්ඡා කරන දෙමළ පත්‍රෙන් දැක්ක අනාගතේ අවශ්‍ය නම් ආණ්ඩුවට සහය දෙන්න අපි ලෑස්ති කියන සුමන්දර මත්ත කියලා තියෙනවා ඒකට පුළුවන් අපිට බැරිද අපි ඉන්න ආණ්ඩුව සමග තමයි TN ඉන්න ඕන කිලිතන කෙනෙක්ම මම දෙමළ ජනයාගේ ප්‍රශ්නේ අවසන් වෙන්න ඕන නම් සිංහල ජනයාගේ විශ්වාසය ලබා ගන්න ඕන නැත්නම් බෑ ඒක බස් කාස්තු ඉහළ නැංවීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව මගේ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන් පවසන්නේ සාමාන්‍ය බස් රථවලින්ද අර්ධ සුඛෝපභෝගී බස් රථවල ගාස්තුව අය කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බවයි.
පෞද්ගලික බස් හිමියන් පවසන්නේ සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට මගින් ප්‍රවාහනය කරන්නේ නම් අර්ධ සුඛෝපභෝගී බස් රථවල මෙන්ම ගාස්තුව මෙන් එකමාරක මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ඇති බවයි. මේ වන විට අපි සමස්තයක් විතර බැලුවා 150යි බස් ධාවනේ වෙලා තියෙන්නේ. පසුගිය ඇන්තර නීතියෙන් පසුව. හැබැයි දුම්රියේ නම් හිටගෙන යනවා. දුම්රියේට කොරෝනා ඇති වෙන්නේ නැද්ද දන්නේ. ආසන සංඛ්‍යාවල බස්වල මගින් නැහැ. ඒ නිසා මේ වන විට පාඩුව බිලියන 15ක් ඉක්ම වෙමින් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මා ලිඛිත දැනුම් දීමක් කරා ප්‍රවාහන අමාත්‍යතුමාට. එතුමාට පුළුවන් අද සුභෝගී සේවාවයි බාත් කරන්න ආසනගත මගින් යනවා නම් අර්ද සුභෝගී සේවාව අවශ්‍ය නොකරනවා නම් සාමාන්‍ය බස් අත සේවාවට පුළුවන් ගාස්තු එකමාරක් වැඩි කරන්න ඕනේ නැහැ ඉබේම අය කරන්න. ඒක තමයි නීතිය. කිසිසේත් මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්න හැකියාවක් නැහැ. අපි ඇයට යම් පාඩුවක් වෙනවා නම් පාඩු වෙන බව අපිට සමාජලාට වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා. අවශ්‍ය නම් වෙනසහනයක් ලබා දෙනවා මිසක් බස් ගාස්තු වැඩි කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අර්ධ සුඛෝපභෝගී බස් රථ ඉවත් කරන්නේ කියන ගමන් ඒවයි ගන්නට අනිත් බස් වලටත් දුවන්න කියලා ඉල්ලන. ඒක වැරදීනේ. ඒ නිසා අපි අර්ධ සුඛෝපභෝගී බස් රථත් ඉදිරියේදී අයින් කරනවා. අනිත් බස් රථයි ඔක්කොම එක සමාන ගානකට තමයි ගේන්නේ. COVID-19 වසංගතයත් සමග විවිධ ශේෂ්ත්‍රයන්ට පැන වූ සීමාවන් මේ වන විට ලිහිල් කිරීමේ පසුබිම තුළ තෙමසකට පමණ පසු කිතුණු බැතිමතුන්ට ඉරිදා දේව මිහන් වලට එක්වීමේ අවස්ථාව අද උදා වුණා. ඒ අනුව දෙවෙනි පුරා කිතුණු දේවස්ථානවල බැතිමතුන් දේව මිහන්ට එක්වුවේ සමාජ දුරස්ථභාවය රැකීම ආදී සෞඛ්‍යංශ විසින් ප්‍රකාශයට පත් කර ඇති නිර්දේශ අනුගමනය කරමින් උපරිම පුද්ගලයන් 50ක සීමාවට යටත්ව ආගමික කටයුතු සඳහා ආගමික ස්ථාන විවෘත කිරීමට පසුගියදා රජ අවසර ලබා දුන්නා. මේ අතර අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳර නීතිය මධ්‍යම රාත්‍රියේ 12 සිට අලුයම 4 දක්වා පමණ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. COVID-19 වසංගතය පැතිර යාමත් සමග මාස 3කට ආසන්න කාලයක් වසා දැමුණු මෙරට ජාතික උද්‍යාන තුල සංචාරක සේවා හෙට සිට නැවත ආරම්භ කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව යාල විල්පත්තුව උඩවලව ඇතුළු ජාතික උද්‍යාන හතක් හෙට සිට සංචාරකයන් සඳහා විවෘත වනු ඇති. COVID-19 වසංගතයේ මෙරට තුල පැතිර යාමත් සමග වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික උද්‍යාන තුල සංචාරක සේවා අත්තිරුණු ලැබුවේ පසුගිය මාර්තු 15 වෙනිදායි. ඒ අනුව දින 90කට ආසන්න කාලයක් මෙරට ජාතික උද්‍යාන සියල්ල වසා දැමුණා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට සිට යාල විල්පත්තුව උඩවලව මින්නේරිය කවුඩුල්ල පරවිදූපත සහ හෝටන්තැන්න යන ජාතික උද්‍යාන හත මහ ජනතාවට විරුද්ධ වන බවයි. එසේම ජාතික උද්‍යාන වසා දැමීමට පෙර වනජීවි සංචාරක නිවාස සහ කඳවුරු බිම් වෙන් කරගත් පුද්ගලයින්ට නැවත පැමිණෙන පිළිවෙල අනුව අමතර ගාස්තුවකින් තොරව යලි එම වෙන් කර ගැනීම සිදු කර හැකි බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂ භාර අමාත්‍ය සීම් චන්ද්‍රසේන මහතාද ජාතික උද්‍යාන නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළවලට යටත්ව මේකට යුත් කරන්න අවශ්‍ය සියලු පහසුකම් වනජීවි දෙපාර්තමේන්තුවේ ඇතුළු අනිකුත් දෙපාර්තමේන්තු වලින් ලෑස්ති කරලා තියෙනවා. පළමුවෙන්ම වාහන ඇතුළු කරන්න කියලා තීන්දුව කරේ 150ක් විතර. හොඳපත් වෙනකොට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. දින 90ක් පුරා වසා දමා තිබූ ජාතික උද්‍යානවල ගස් වැල් සතාසි උපාවොන් මිනිස් ක්‍රියාකාරකම් වලින් තොරවීමත් සමග ක්‍රමක්‍රමයෙන් තම සුන්දරත්වයේ ඉස්මතු කර තිබුණේ මෙලෙසයි. අතුපතර විහිදා නැගුණු මහා වනස්පතීන් මේ ලැබුණු නිමාඩුවෙන් නිදහසේ හුස්ම ගෙන තිබුණා. COVID-19 වසංගතයේ මිනිසුන් නිවෙස් වලටම සිර කරද්දී වෙනදා තොර තුන්චක් නොමැතිව නැගුණු සෆාරි ජීප් රථවල ශබ්දයේද පසුගිය මාර්තු 15 වෙනිදා සිට වියකී ගියා. නොසිතූ මොහොතක තමන්ට ලැබුණු නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට වනාන්තරවල සැබෑ හිමිකරුවන් ක්‍රියා කළේ මෙලෙසයි. මාස 3ක නිහඬියාවකින් පසු හෙට සිට යලිත් මේ වනබිම් තුල සෆාරි ජීප් රථ හඳ මතුවේවි. සතාසි පාවුන්ට පරිසරයට ආදරය කරන ඔබ හෙට සිට මොවුන්ගේ පාරාදීසයේ නරඹන විට පෙරටත් වඩා ඔවුන්ගේ නිදහසට ගරු කළ යුතු බවයි හිරු ප්‍රවෘත්ති අපගේ හැඟීම. චීනයේ බීජිං අගනුවර ප්‍රදේශ 11ක් මුළුමනින්ම වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ COVID-19 වෛරසයේ දෙවන රැල්ලක් මතුවීම හේතුවෙන්.
COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන චීනය මේ වන විට COVID-19 දෙවන රැල්ලක බලපෑමකට මුහුණ දෙමින් සිටිනවා. ඒ දකුණු දිග බීජින්හි ෂින්ෆාඩ් නැමැති මාංශ වෙළඳපොළ ආශ්‍රිතව මුලාශ්‍රය හඳුනා නොගත් නව ආසාදිත පොකුරක් චීන බලධාරීන් ඊයේ සොයා ගැනීමත් සමගයි. මේ වන විට එම මාංශ වෙළඳපොළ සමග ගනුදෙනු කළ වෙළඳුන් ඇතුළු පුද්ගලයන් දසදහසක් පමණ COVID-19 පරීක්ෂණයන්ට භාජනය කිරීමට පියවරගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුළ චීනයෙන් COVID-19 ආසාදිතයන් 57 දෙනෙකු අලුතින් වාර්තා වූ අතර ඉන් 36 දෙනෙකු වාර්තාවන් නේ බීජින් නගරයෙන්. පසුගිය අප්‍රේල් මාස 13 වෙනිදාට පසු චීනයෙන් දිනක් තුල වාර්තා වූ වැඩිම COVID ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. වුහාන් නගරයෙන් හඳුනාගත් COVID-19 වෛරසය වවුලන් ආශ්‍රිතව හටගත් බවට පෙර වාර්තා පළ වුණා. කෙසේ වෙතත් බීජින් මාංශ වෙළඳපොළේ සැමන් මසුන් කැපීමට භාවිතයට ගත් ලෑලි මත COVID-19 වෛරසය සොයා ගැනීමත් සමග බලධාරීන් විමතියට පත්ව තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිනේ වීමෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහණයට ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් මේ ආකාරයට තැන තැන ගොඩගසා ආදාහණය කරන ආකාරය ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වුණා. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 78,89,818ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 132,876ක් වාර්තා වීමත් සමගයි. මේ අතර අද දිනේ COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයන් 5 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1889 දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 1287ක් වන අතර ආසාදිතයන් 591ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා. පාහියන්ගල ලෙන ලෝක උරුමයක් බවට පත් කළ යුතු බව ආචාර්ය සිරන් දැරණියගල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මීට වසර 48,000කට පෙර මෙරට ආදිවාසීන් සත්ව අස්ති කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව මෙරට පර්යේෂකයන් පිරිසක් පාහියන්ගල ලෙනේ සිදු කළ පුරාවිද්‍යා ගවේෂණයකින් සොයා ගැනීමත් සමගයි. ශ්‍රී ලංකාවේ තෙත්බිම් කලාපයේ පිහිටා ඇති හොරණ බුලත් සිංහල පාහියන්ගල ලෙනේ කැණීම් මුල්වරට ආරම්භ වුණේ 1979 වසරේදී. මෙම පෞරාණික ලෙන සම්බන්ධයෙන් සිදු කර ඇති විද්‍යාත්මක කාල නිර්ණය අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් කරුණු රසක් අනාවරණ වී ඇති අතර ලෙන් ජනවාසකරණය මෙන්ම මෙරට තාක්ෂණයේ බිහිවීම පිළිබඳවද කරුණු රසක් ඊට අයත්. පාහියන්ගල ලෙන ආශ්‍රිතව සිදු කළ නවතම ගවේෂණයෙන් අනාවරණය වී ඇත්තේ වර්ෂ 48,000කට පෙර මෙරට ආදිවාසීන් සත්ව කොටස් භාවිතා කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බවයි. ඒත් සමග අප්‍රිකාවෙන් පිටත දුනු ඊතල තාක්ෂණයේ භාවිත කළ ලෝ ප්‍රථම රට බවට පත්වීමේ ගෞරවය මෙරටට හිමි වෙනවා. ශ්‍රීපාදේ දුම්බර හඳු ඇටිය ඒ ස්ථාන ලෝක උරුම ස්ථාන හැටියට පත්කිරීම සඳහා කණ්ඩායමක් යුනෙස්කෝ එහෙම එවලා තිබුණා ලංකාවට. මම ගිහින් පෙන්නවා අපේ කුරුවිට බටනොබ ලෙන තමයි විශේෂයෙන් මම පෙන්නේ මණික් ලෙන් දෙක තමයි කිතුගල බෙලි ලෙනයි පාහින් ලෙනයි. අනිවාර්යෙන් මේ ස්ථාන තුන ලෝක උරුම ස්ථාන හැටියට පත් කළ යුතුයි කියලා ඒ ආපු කණ්ඩායම ඒකමතික අපිට දැන්නවා. ඉතින් ඒ ගැන පියවර ගන්න ඕන රජයෙන් ඒක කෙරෙන්නම තියෙන දෙයක්. කෙසේ වෙතත් පාහියන්ගල ලෙන ආශ්‍රිතව පුරාවිද්‍යා මංකොල්ලයක් සිදු වන බවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සැකපල කරනවා. මේ ගල් ලෙන ඇතුලේ තමයි වාර්තා වෙන්නේ මේ වෙනකොට ලෝකයේ පරණිම මානව සාධක තොරතුරු. මේ ලැබෙන පුරාවිද්‍යාත්මක මානව අවශේෂ මේ පාහියන්ගල කොහෙවත් අපට දකින්න ලැබෙන්නේ නැහැ. මේ අපට ඉතිරි වෙලා තියෙන ගල් ගොඩක් විතරයි. දැන් මේක අවාසනාවන්ත තත්වයක්. දැන් මේ වෙනකොටත් මේ ලැබිච්ච මානව අවශේෂ ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වලට ගෙනිලා තියෙන පරීක්ෂණ වලට. අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කීප විටක්ම විමසුවා මේ අරංගයේ පුරාවිද්‍යා සාධක මානව සාධක මේ ඇට කෑලි ගල් මෙවලා මේ හිස්කබල් දැන් මොකද උනේ කියලා. ඔවුන් කියනවා පරීක්ෂණ මට්ටමේ තියෙනවා තාව පරීක්ෂණ කරනවා කියලා. නමුත් අපට පෙනී යන තත්ත්වයක් තමයි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසන්න භාවයට පත් වෙලා තිනවා මේ මානව සාධක ලංකාවට ගෙන්වා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ මානව සාධක මේ වෙනකම්ම අවුරුදු ගණනාවක් වෙනකම්ම පිර රටවල වල තියෙන්නේ. අපේ කිසිදු පරීක්ෂකෙක් ඒ ස්ථාන දැන් පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ලෝකේ මේ වෙනකොට පුරාවිද්‍යා මංකොල්ලය කියලා කියන්නේ අති දැවැන්ත මංකොල්ලයක්. මේ මංකොල්ලෙට පුරාවියන්ගෙන් ලැබිච්ච ප්‍රාත් ඓතිහාසික සාධකත් අහු වුණාද කියන එක සාධාරණ සැකයක් අපිට තියෙනවා. දැන් තවත් දේශීය පුවත් කීපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. පසුගියද සමග ජනබල වේගයේ පක්ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ මංගල සමරවීර මහතා අද හොරගොල්ල වලව්වේදී චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමු වී තිබෙනවා.
එළමින මහමැතිවරණයේදී සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දදායකයන් හට තම ඡන්දය භාවිත කිරීමට සුදුසු උපකරණයක් නිර්මාණය කිරීමට ගොතුරු ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් සිසුවෙකු සමත් වී තිබෙනවා. බණ්ඩාරවිල ඇත්තලපිටියේ වනවගාවේ ඊයේ පසුර හැටගත් ගිනකින් අක්කර 50කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. උවන ගුණාගොල්ල නවගිරියා වැවි උරුපදමින් සිටි අටහැවිරිදි ළමයෙකු ඔරුව පෙරලීමෙන් දියගිලී ජීවිතක්ෂයට පත් වුණා. රට වටා හිරෝ අමරිකාවේ ඇට්ලන්ටා නගරයේදී මෝටර රථයක් තුළ බීමතින් නිදාගෙන සිටි නිරායුධ කළු ජාතික තරුණයෙකු අමරිකානු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 27 වැනි දින රොෂඩ් බ්‍රූක්ස් නැමැති අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් ග්‍රහණයෙන් ඔහු පලා යාමට තැත් කර ඇති අතර එහිදී පොලිසිය ඔහුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාළ සිදුවීම පාදක කරගෙනමින් ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා සිය දූරයෙන් ඉවත් වී ඇති අතර සිද්ධියට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රොෂඩ් බ්‍රූක්ස් ඝාතනයට විරෝධය පා අමරිකාවේ ඇට්ලන්ටා ඇතුළු නගර රැසක මේ වන විට විරෝධතා ආරම්භ වී තිබෙන්නේ මෙලෙසින්. ඉන්දියා සිනමා නළු සුශාන්ත් සින් රාජ්පුත් සිය දිවි හානි කරගෙන තිබෙනවා. 34 හැවිරිදී ඔහු මුම්බායි පිහිටි සිය නිවසේදී සිය දිවි හානි කරගෙන ඇති අතර ඔහුගේ පෞද්ගලික කලමනාකරුවාද පසුගිය 9 වෙනිදා මහල් 14 ගොඩනැගිල්ලකින් පැන සිය දිවි හානි කරගත්තා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංක මුදුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.